शाशिनी के विनोद के प्रेषुट के एवागे में विवाह मांगल से सुंदर आवास दावत आवर ने उन्हें खुशांत आते मुझे आदत बना लो एक बुरी कहना ये तुमसे है तुम्हें अपना बनाने का जुनून सर पे है कब से स्टडी करोमेंसलाम ඒකට ඒ දිනට සූට් වෙන ඒ දිනට ඒකට perform කරන්න පුළුවන් හොඳ track එකක් හොයාගන්න කියන්නේ මොකද ඒ සින්දු අතර ඉතරදී අතරම අපි බලලා අපි discuss කරලා තෝරගත්ත හින්දි track එක. جسم کے سمندر میں ایک لہر جو ٹھہری ہے اس میں تھوڑی حرکت ہونے دو شاعری سناتی دونوں شیلی آنکھوں کو मुझको पास आके पढ़ने दो इश्क की ख्वाहिशों में भीग लो बारिशों में आओ इतना दे अत्रम आप कॉस्ट्यूम में का ඊට පස්සේ ලොකේෂන් කොහොමද වෙනස් වෙන්න ඕන? එදෙනගේ මොමන්ට් කොහොමද යන්න ඕන? මොන වගේ කියන අපි අතරම ෂෝට් බ්‍රේක් එකක් හදා ගන්නවා ඒ තප්පර ගානෙන් ගන්නට. එතකොට අතරම අපි හරියටම plan කරා. දැන් අතරම එදෙනගේ requirement එදෙනට බීච් එකක වෙන්නත් වෙන්න ඕන. ඊට පස්සේ සාමාන්‍යයෙන් green තියෙන waterfalls තියෙන තැන් වල යනවා. අතර මොකද එතනට එතන අපිට ලොකු challenge එකක් වුණා. ඒකම හවස candles light කරලා ඒ වගේ අපි සිටුේෂන් එක උතර plan කළා. ඉතින් අතරම මේක අපිට එක දවසෙන් ප්‍රීෂූට් එකක් කියන එක අපිට දවස් එක තුනක් ෆිල්ම් එකක් වගේ කරන්න අමාරුත් එක දවසෙන් plan කරන එක තමයි අපිට ලොකුම challenge එක. वा करना खोन का जुनू सर पे है कब से है मुझे नजरों में रख लो तुम कहीं कहना ये तुमसे है तुम्हें එතනදී අපි අතනම ඩේ එකක් හැටියට plan කරා early early morning මා ඒ අවශ්‍ය කරන අපි තම අතනම බීච් එක අපිට ඩල් ලයිට් එක shoot කරන්න ඕනේ. අපි බීච් එකට අපි උදේම ගියා. එලිම ගිහිල්ලා ඒ කට් ස්ටිකර් ඒ වොන විදිහටම කරා. ඊට පස්සේ තමයි අපි අතනම waterfalls තියෙන area එකට ආවේ. ඒකම ඒකේ තව එකක් තිබ්බ අතනම ඒ දෙන සමහර තැන් වල ඒ track එක mime කරා. එතකොට ඒ lip sync එක අපි කොහොමද තියාගන්නේ visual එකේදී? अतरम इट पास अभी प्लान कर हवस सिंधु एंड अतरम हरी ग्लैमर रोमांस विद्रता एंड एंड प्लान करे तुम्हें खुद से मिलाने का जुनून सर पे है कब से Yeah.
ඉති එතනදී හවස ඇතරම අපි එතනදී අපි තව ලොකේෂන් එකක් චූස් කරගත්තා. එතනදී අපි කැන්ඩල් ලයිට් අප් කරලා ඒ දෙනගේ සූට් එකත් අපි ඒකට සූටබල් විදිහට අපි චේන්ජ් කරා. ෆේස් වල තියෙන එක්ස්ප්‍රෙෂන්ස්, ඒ දෙන්නගේ ඒ ආදරෙත් එක්ක තියෙන රොමෑන්ස්, ඒ හැම දෙයක්ම තමයි ඇත්තටම ඒ අපි විෂුවල් එකේ එන්ඩ් එක. මොකද ස්ටාර්ට් එක සහ එන්ඩ් එක හොඳටම ඔඩියන්ස් එකට තියෙන්න ඕනේ. ඉතින් ඇත්තට අපි තව තියෙන විෂුවල්ස් එක අපි ෆිල් කරගන්න ඒ විදිහට තමයි ඇත්තටම ඒක හරි ඇට්‍රක්ටිව් ප්‍රී ෂූට් එකක් වුණා. මොකද හින්දි ට්‍රැක් එකත් හරිම ලස්සනයි. එකම ඒ දෙන්නත් ඒ විෂුවල්ස් වලට ඇත්තටම හරියටම පර්ෆෝම් කරේ. දෙන්නගෙත් ඇඟේ තිබ්බා ඒ රිදම් එක. ඇත්තරම රශ්මි ඒක උදේ ෆංක්ෂන් එකක් වුණා. චර්ච් එක ඒලි ඇත්තරම උදේ අටහමාට වගේ තිබ්බින්. ෆොටෝෂූට් එක අපිට ඊටත් වඩා උදෙන් ප්ලෑන් කරන්න. මොකද කපල් එක තව බ්‍රයිඩල් රෙන්නව එක හැම දෙයක්ම ඉන්නවා. ඉතින් එතනදී ඇත්තරම අපිත් එක්ක ඇවිල්ලා අපි ප්ලෑන් කරා. මොකද චර්ච් එකෙන් පස්සේ ලගේ පෝර් ඉවෙන්ට් එකකුත් තිබ්බා. ඉතින් අපිට ඒ වෙලාව අතරතුර අපිට ටයිම් එකක් තිබ්බ නැහැ. ඉතින් අපි ඒ අරගන්න එයාලගේ පිච්චර්ස් ටික ඔක්කොම ඇත්තරම අපිට අරගන්න අපි ප්ලෑන් කරේ චර්ච් එකට කලින්. තියෙන ඉවෙන්ට්ස් ටික පස්ස තමයි ඇතරම ටිකක් ටයිට් ඉවෙන්ට් එකක්. ඊට පස්සේ ඇතරම පෝරුවක්ට ඊට පස්සේ ෂිෆ්ට් වුණා. අපිටත් හරියටම ප්ලෑන් කරන්න අවශ්‍ය වුණා. මොකද හරි ටයිට් තිබ්බ ඉවෙන්ට් එකක් නිසා. ඇත්තටම ඩිවලප් වෙලා අපේ දැන් ඉස්සර අපි දැක්කා ඉස්සර තිබ්බ ස්ටුඩියෝ සෙටිංස් කියන ස්ටයිල් එක තමයි ඒක තමයි. ඊට පස්සේ ඒක පෝට්‍රේට් එකක්
ඒක කාලය ඇතුළ පෝට්‍රේට් එක තමයි ලස්සනට මාරගන්නේ right ඊට පස්සේ ආවා ඊට පස්සේ ඒවා චේන්ජ් වෙලා ඇවිල්ලා අපි නැචරල් බෑග්ග්‍රවුන්ඩ් එක ඒ වගේ පික්චර්ස් හැපනින් පික්චර්ස් ඒ වගේ ඇත්තරම දැන් ෆියුචර් එකේ ඇත්තරම මම දකින විදිහට ඉස්සරහට වෙඩින් කියන එක හරි හරි සිම්ප්ලිසිටි වේ කියන්නේ හරි සිම්ප කියන්නේ ඇඳුමේ නම් බ්‍රයිඩ්ගේ ඩ්‍රෙස් ඇඳුම ඒ ආගේ කොස්ටියුම් එක ග්‍රූම්ගේ සූට් එක ඒකම ඇත්තරම අර ලොකු වෙඩින්ස් වෙනුවට සාමාන්‍යයෙන් ඒ කියන්නේ හරි සිම්පල් වෙඩින් ඒ වගේ ටයිප් එකට මේ වෙඩින් එකයි ඒකම ඇත්තරම ෆොටෝග්‍රාෆර් කෙනෙක් විදිහට අපිටත් ඒ රිදම් එකට වෙනස් වෙලා එයාලා හරි එතකොට හරි රිලැක්සින් ඒ කියන්නේ ටෙන්ෂන් එක අඩුයි එයාලා එන්ජොයි කරන්න ආසයි එතකොට ඇත්තරම අපිට කැප්චර් කරන්න තියෙන ඩොකියුමන්ටරි ටයිප් ඒ කියන්නේ එයාලා මොන විදිහට රියැක්ට් කියන්නේ ආගේ අපතුමු යාළුවත් එක්ක කොහොමද එයා රියැක්ට් කරන්නේ ඒව තමයි ඇත්තරම කැප්ෂන් ඒ කියන්නේ ඇත්තරම මේකට හොඳ සෙන්ස් එකක් තියෙන්න ඕනේ අපි කපල් එකක් පෝස්ට් කරනවට වඩා එයාලා ඉන්න බෑග්ග්‍රවුන්ඩ් එකේම ඉන්න එන්වයරන්මන්ට් එකේම එයාලගේ තියෙන එක්ස්ප්‍රෙෂන්ස් එයාලගේ තියෙන කැප්ෂන්ස් අරගන්න කොහොමද එතනදී සමහරට අපි පින්තූර 100ක් ගත්තත් අර එක කැප්ෂන් එකක තියෙන එක තමයි මේ වෙඩින් එකේම ස්ටෝරි එක ගොඩක්ම දැන් වෙඩින්ස් තියෙනවා රස්ටික් ස්ටයිල් එකට රස්ටික් අර වෙරි සිම්පල් ලුක්ස් වලට හරි රෝ මැටීරියල් එක ඇත්තට මේවා හරි කොස්ට් ඉෆෙක්ටිව් ඩෙකෝරනත් හරියටම කොස්ට් ඉෆෙක්ටිව් ඉතින් මේ විදිහට මම හිතන්නේ ඉස්සරහ අවුරුදු 4-5 මේ විදිහට එනස් වෙයි වෙඩින් හරි සිම්පල් දේවල් වෙයි ඒ කියන්නේ හරි ඒක හරි ඒ කියන්නේ සංකීර්ණ ඇති හරි සරල ඉවෙන්ට්ස් බවට පත් වෙයි ඉතින් එතනදී අපි අපේ පැත්තෙන් අපි අපිට තියෙන ටෙක්නොලොජි ඉම්ප්‍රූවමන්ට් එක අපි කොහොමද ඒ වගේ දේවල් කැප්චර් කරන්නේ අපි ඒ වගේ දේවල් කොහොමද අපි ඇල්බම් එකකට කන්වර්ට් කරන්නේ ඇල්බම් එකකට අපි ප්‍රොසෙස් කරන්නේ අපි මොන විදිහේ විදිහකට අපි කරන්නේ නැත්නම් ඒ දේවල් වලට ඇත්තටම අපිට ප්ලෑන් එකක් තියෙනවා ශාන්ත සමග ප්‍රී ෂූට්ස් වීඩියෝග්‍රාෆි සහ ෆොටෝග්‍රාෆි ගැන කතා කරේ ශෂිනී සහ විනෝද්ගේ වෙඩින් එක ඇසුරෙන්. Thank you.